අඟහරු මත ඇති පර්සිවියරන්ස් රෝවරය මේ වන විට එහි ගත කර ඇති කාලය මාස 6කටත් වඩා වැඩි. මෙම කාලය තුලදී එය අඟහරුගේ ඡායාරූප ලක්ෂ ගණනක් ලබාගෙන තිබෙනවා. ඒවායින් මෑතකදී ලබාගත් අඟහරුගේ සුවිශේෂී ඡායාරූප කීපයක් මෙම වීඩියෝවෙන් මම ඔබට ඉදිරිපත් කරන්නම්. අඟහරුගේ පෘෂ්ඨීය ස්වභාවය සහ එහි භූවිද්‍යාව පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙම ඡායාරූපයන් ඉතා වැදගත් වෙනවා. මෙහි මුලින්ම දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරයේ ගොඩ බැසි ජෙසෙරෝ ආවාටේ පතුල සහ එහි ගැට්ට නිරූපණය වන ඡායාරූපයක්. අඟහරු මතුපිට ඇති සෑන් ඩියුන්ස් අපට මෙම ඡායාරූපයේද ඉතාමත් හොඳින් දැකගැනීමට පුළුවන්. ඒ වගේම මෙම ඡායාරූපය පිළිබඳව විශේෂත්වයක් වන්නේ අඟහරු මතුපිට සමහර අවස්ථාවන්හි ඇතිවන දුහුවිලි කුණාටු. එසේත් නොමැතිනම් ඩස් ඩෙවිල් එකක්ද මෙම ඡායාරූපයේ දක්නට ලැබීමයි. මෙහි දකුණු පස බොඳ වී ගිය ආකාරයකින් දැක්වෙන්නේ එම ඩස් ඩෙවිල් එකයි. ඊළඟට දැක්වෙන්නේ අඟහරුගේ පෘෂ්ඨය මතුපිට භූවිද්‍යාව ඉතාමත් හොඳින් නිරූපණය වන තවත් ඡායාරූපයක්. එහි ඇති සෑන් ඩියුන්ස් පාෂාණ සැකස්මවල් සහ කුඩා කඳු ගැටයන් අපිට මෙහි දැක ගැනීමට පුළුවන්. මෙම කුඩා කඳු ගැටයන්ට පිටුපසින් දක්නට ලැබෙන්නේ ජෙසෙරෝ ආවාටයේ ගැට්ටයි. ඊළඟට දැක්වෙන්නේ ජෙසෙරෝ ආවාටයේ පතුල නිරූපණය වන තවත් ඡායාරූපයක්. අඟහරුගේ පෘෂ්ඨයේ මතුපිට ඇති පාෂාණයන් අපිට මෙහි පැහැදිලිව දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ අඟහරුගේ පෘෂ්ඨයේ මතුපිට ඇති මෙම පාෂාණ සැකස්මවල්හි ළඟින්ගත් එසේත් නොමැතිනම් ක්ලෝස් අප් ඡායාරූපයක්. මේවා පෘථුවිය මතුපිට ශුෂ්ක ප්‍රදේශයක තිබෙන පාෂාණ සැකස්මවල් වලටද යම් සමානත්වයක් දක්වනවා. ඊළඟට දැක්වෙන්නේ අඟහරු මතුපිට ඇති සෑන් ඩියුන්ස් ඉතාමත් හොඳින් නිරූපණය වන ඡායාරූපයක්. සුළඟේ ගසාගෙන යන මෙම වැලි අංශුන් අඟහරුගේ පෘෂ්ඨය මතුපිට රැලි ආකාරයට විසිරී තිබෙන ලෙසක් අපිට මෙහි දිස්වනවා. ඊළඟට දැක්වෙන්නේ අඟහරුගේ පෘෂ්ඨය මතුපිට පාෂාණ සැකස්මවල් දැක්වෙන තවත් ඡායාරූපයක්. මෙය පිළිබඳව විශේෂත්වයක් වන්නේ මෙම ඡායාරූපයේ පිටුපසින් ඇති කුඩා කඳු ගැටයක් වැනි ස්ථානය මත ජලය මගින් කාදනය වූ, එසේත් නොමැතිනම් එරෝෂන් වූ ආකාරයේ ලක්ෂණ දක්නට ලැබීමයි. අතීතයේ ජෙසෙරෝ ආවාටය තුළ ද්‍රව ජලය ගලා ගිය බවට මෙය ඉතාමත් හොඳ සාධකයක්. ඊළඟට දැක්වෙන්නේ අඟහරුගේ ශ්‍රිතිජය දක්වා එහි පෘෂ්ඨය නිරූපණය වන ඡායාරූපයක්. මෙහි ශ්‍රිතිජයට ආසන්නෙන් කඳු පන්තියක් වශයෙන් නිරූපණය වන්නේ ජෙසෙරෝ ආවාටයේ ගැට්ටයි. පර්සිවියරන්ස් රෝවරයේ පිටුපස කොටසද මෙම ඡායාරූපයේ අපට දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ අඟහරු ග්‍රහයා මතුපිට දිවා කාලයේ, එසේත් නොමැතිනම් සූර්යයා පායා ඇති විට ලබාගත් ඡායාරූපයක්. ඔබට පෙනී යනවා ඇති අඟහරු මතුපිටටත් සූර්යයා දිස්වන්නේ එය පෘථුවියට පෙනෙන ආකාරයටම බව. නමුත් අඟහරු සූර්යයාගේ සිට දුරින් ඇති නිසා එය පෙනෙන්නේ පෘථුවියේදී පෙනෙනවාට වඩා මදක් කුඩාවටයි. ඊළඟට දැක්වෙන්නේ දකුණු සෙරේටා ප්‍රදේශයට පර්සිවියරන්ස් රෝවරය ගමන් කරන විට ලබාගත් තවත් ඡායාරූපයක්. මෙහිද අඟහරු මතුපිට තිබෙන සෑන් ඩියුන් සහ පාෂාණ සැකස්මවල් අපිට දැක ගැනීමට පුළුවන්. ඒ වගේම පර්සිවියරන්ස් රෝවරය ගමන් කිරීමේදී ඇති වූ රෝද සටහනක්ද මෙම ඡායාරූපයේ අපට දිස්වනවා. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරය මගින් තමා මත ඇති තම නම තිබෙන නේම් ටැග් එකේ ඡායාරූපයක් ලබාගෙන ඇති අයුරුයි. ඒ වගේම මේ දැක්වෙන්නේ පර්සිවියරන්ස් මෙහෙයුම හඳුන්වන තවත් නමක් වන මාස් 2020 යන්න සඳහන් නේම් ප්ලේට් එක පර්සිවියරන්ස් රෝවරය මගින් ඡායාරූපයට නගා ඇති අයුරුයි. ඊළඟ ඡායාරූපයෙන් දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරයේ රොබෝ අතයි. අඟහරුගේ පෘෂ්ඨය මතින් පාෂාණ සාම්පල ලබා ගැනීමට යොදා ගන්නා කෝරින් බිට් එක අපිට මෙම ඡායාරූපයේ ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. ඔබට මතක ඇති පර්සිවියරන්ස් රෝවරය මීට දින කිහිපයකට පෙර තම ප්‍රථම පාෂාණ සාම්පලය අඟහරුගේ පෘෂ්ඨය මතුපිටින් ලබා ගැනීමට උත්සාහ කළ බව. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරයට ශක්තිය සපයන න්‍යෂ්ටික බැටරියේ පැහැදිලි ඡායාරූපයක්. මෙම න්‍යෂ්ටික බැටරියට අවම වශයෙන් අවුරුදු 14ක් පමණ පර්සිවියරන්ස් රෝවරයට ශක්තිය සැපයීමට පුළුවන්. ඊළඟට තිබෙන්නේ පර්සිවියරන්ස් රෝවරයේ රොබෝ අත දැක්වෙන තවත් ඡායාරූපයක්. මෙම රොබෝ අත මගින් මෙහි දැක්වෙන ආකාරයට නිරීක්ෂණය කරන පාෂාණය සුවිශේෂී එකක් වනවා.
එයට හේතුව තමයි බොහෝ දුරට පර්සිවියරන්ස් රෝවරය ඊළඟ පාෂාණ සාම්පලය ලබා ගැනීමට සූදානම් වන්නේ මෙම පාෂාණය තුලින් වීමයි. මේ දැක්වෙන්නේ එම පාෂාණයේ තවත් පැහැදිලි ඡායාරූපයක්. මෙලෙස දැක්වෙන පාෂාණයෙන් පාෂාණ සාම්පලයක් ලබා ගැනීම පිළිබඳව වීඩියෝවක් මම ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නම්. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරය අඟහරු මතු පිට ගමන් කිරීමේදී ඇති වූ රෝද සටහන් නිරූපණය වන ඡායාරූපයක්. මෙම රෝද සටහන් එකක් මත එකක් වැටි තිබීමෙන් අදහස් වන්නේ මෙම ස්ථානයේ පර්සිවියරන්ස් රෝවරය සංකීර්ණ චලිතයක් සිදු කර ඇති බවයි. පර්සිවියරන්ස් රෝවරයට හැරීමට හෝ යම් පාෂාණයක් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වූ විට මෙවැනි සංකීර්ණ චලිතයක් සිදු කිරීමට සිදුවනවා. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරය අඟහරු මතු පිට ගමන් කළ රෝද සටහන් දැක්වෙන තවත් ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති පර්සිවියරන්ස් රෝවරය පාෂාණ වැනි තමා අවට තිබෙන බාධක මගහැර අඟහරුගේ පෘෂ්ඨය මතු පිට ගමන් කරන ආකාරය. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරයේ රෝද සටහන් ඉතාමත් හොඳින් දැක්වෙන ඡායාරූපයක්. පර්සිවියරන්ස් රෝවරයේ රෝද මත ඇති කට්ස් වලින් අඟහරුගේ පෘෂ්ඨය මතුපිට මෙම සලකුණු ඇති වී තිබෙනවා. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරය මගින් ඡායාරූප ලබාගත් පාෂාණයක්. මෙම පාෂාණය පිළිබඳව විශේෂත්වය වන්නේ අඟහරු මතුපිට ඇතිවන උෂ්ණත්ව වෙනස නිසා මෙම පාෂාණය පැලී ගොස් තිබීමයි. ඉන්පසු අඟහරු මතුපිට සුලගින් ගසාගෙන යන වැලි අංශුන් මෙම පාෂාණයේ පැලී ඇති ස්ථානවල එකතු වී තිබෙනවා. මෙලෙස වැලි අංශුන් පාෂාණය මතින් ගසාගෙන යාම මගින්ද මෙම පාෂාණය තවදුරටත් ඛාදනීය වීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ මෙලෙස පැලී ගොස් පසුව වැලි අංශුන් ගමන් කිරීම මගින් ඛාදනයට ලක් වූ තවත් පාෂාණයක්. මෙවැනි භූවිද්‍යා ලක්ෂණ අපිට පෘථිවිය මතුපිටද දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ අඟහරුගේ පෘෂ්ඨය මතුපිට පාංශු සහ වැලි වලින් වැසී ඇති තවත් පාෂාණයක්. ඊළඟට දැක්වෙන්නේ අඟහරුගේ පෘෂ්ඨය මතුපිට ඇති තරමක් විශාල පාෂාණ සැකැස්මක්. මෙම පාෂාණ සැකැස්මද අඟහරු මත සුළඟින් ගමන් කරන වැලි මගින් තරමක් දුරට වැසී ඇති ආකාරය අපිට මෙහි නිරීක්ෂණය කිරීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ පර්සිවියරන්ස් රෝවරයට අඟහරු මතුපිට නිරීක්ෂණය කිරීමට හැකි වූ තවත් පාෂාණ සැකැස්මක්. මෙම පාෂාණ සැකැස්මට පිටුපසින් අඟහරු මතුපිට ඇති කුඩා කඳු ගැටයන්ද අපිට දැක ගැනීමට පුළුවන්. මෙම ඡායාරූපයද පෘථිවිය මතුපිට ඇති භූ විෂමතාවයන්ට ඉතාමත් සමාන ලක්ෂණ පෙන්වනවා. ඊළඟට දැක්වෙන්නේ අඟහරු මතුපිට ඇති පාෂාණයන් සහ සෑන් ඩියුන්ස් දැක්වෙන අඟහරුගේ පෘෂ්ඨයේ තවත් ඡායාරූපයක්. මෙම ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් අපිට පෙනී යන්නේ මෙම අවස්ථාවේදී අඟහරුගේ පෘෂ්ඨය පෘථිවිය මතුපිට ශුෂ්ක හෝ කාන්තාර වැනි ප්‍රදේශයක භූ ලක්ෂණයන්ට සමාන වන බවයි. උදාහරණයක් වශයෙන් ලංකාවේ යාල සහ කිරින්ද ආශ්‍රිතව මෙවැනි භූ ලක්ෂණයන් අපිට දැක ගැනීමට පුළුවන්. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඉන්ජිනියුටි හෙලිකොප්ටරයෙන් ලබාගත් අඟහරුගේ ගුවන් ඡායාරූප බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ පර්සිවියරන්ස් රෝවරයට තම ප්‍රථම අඟහරු පාෂාණ සාම්පලය ලබා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්න ගැන දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.